අයිබෝවන් හරිත හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය තුළින් මම මදුකා සමරකෝන් ප්‍රථමයෙන් සිරස්තල ආණ්ඩුවේ අරුපුතය විස්තා ගැනීම සඳහා සුදුසුම ක්‍රමය මහමැතිවරණයයි ෂෙහාන් කියයි විපක්ෂ නායක ධුරයට හේෂාගෙන් අභියෝගයක් දේශපාලනය හොඳම ව්‍යාපාරය බව අනුර තහවුරු කරයි ට්‍රම්ප් යළිත් උතුරු කොරියාව සමග සාකච්ඡාවක මුලින්ම දේශීය පුවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මල්වතු මහා විහාරය වෙත ප්‍රධානය කරන ලද ශ්‍රී සන්නස් පත්‍රය මල්වතු මහනාහිමියන් වෙත පිළිගැන්වීම මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිත සිරිහිමියන් විසින් ඊයේ දින සිදු කෙරුණා. පසුගිය දින මාතලේ ඓතිහාසික අලු විහාරයේදී ජනාධිපතිවරයා විසින් මල්වතු පාර්ශ්වයේ වෙනුවෙන් ලබා දෙන ශ්‍රී සන්නස් පත්‍රය අලු විහාරයේදී එම අවස්ථාවට වැඩම කර සිටි මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිත සිරි අනුනායක හිමියන් වෙත ජනාධිපතිවරයා විසින් පිළිගන්වනු ලැබූ අතර ඒ අනුව එම සන්නස් පත්‍රය මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන් වෙත පිළිගන්වනු ලැබුවේ අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිත සිරිහිමියන් විසින්. බුදුදහමට ප්‍රමුඛස්ථානය දෙමින් කටයුතු කිරීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අපි පක්ෂයක් හැටියට බලයට වඩා ප්‍රතිපත්තියක ඉන්න ඕනේ. මතවාදයක් අපි දරනවා නම් ඒ ප්‍රතිපත්තිය අපි රකින්න ඕනේ. ඒ නිසා අපි විපක්ෂයට කිව්වා ඔබට බලය ඕනේ නම් පාර්ලිමේන්තුවට ඇවිල්ලා බහුතරය පෙන්නලා මේක ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. අපි හිස නමන්න. නමුත් හොරෙන් ඇවිල්ලා ගහලා මරලා බලය ගන්න දෙන්න බෑ. මොකද මේ රටේ විවස්ථාව කියන්නේ මේ රටේ සියලුම පුරවැසියන්ගේ ඉරණම තීන්දුව වෙන ප්‍රධානම ලියකියුද. ඒ ලියකිය ඇවිල්ලා අහක දාන්න බෑ. අපි හැමෝගෙම හැම අයිතිවාසිකමක්ම තියෙන්නේ ඕක. අපට මේ රට බෙදනවා අරේ මේ කියලා කියන කතාවල් වලට කියන්න ඕනේ මම එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයෙක්. හැමදෙම මම මුස්ලිම්වරයෙක්. නමුත් මම ඔබ වහන්සේලාට කියන්න ඕනේ කිසිම දවසක මේ රටේ ඒකීයභාවය පළුදු වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම අපි දිවි හිමියන් රකින්න. ඒක තමයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. එක්සත් ජාතික පෙරමුණේ බලය සඳහා මේ දිනවල අර්බුදයක් පවතින බවත් එම අර්බුදය නිරාකරණය කරගත හැකිවන්නේ මහමැතිවරණයකින් පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. දැනගන්න කැමති ලංකා ව්‍යවස්ථාවේ මොන වගන්තේ යටතේද නිල නොලත් ඇමතිවරු පත්කිරීමේ හැකියාව තියෙන. නිල නොලත් ඇමතිවරු පත්කිරීමේ බලය තනද තවත් කැබිනට් ඇමතිවරයෙකුට ලබා දීලා තියෙන. මෙතනින් පෙනී යනවා මේ ආණ්ඩුව අභ්‍යන්තරයේ තනතුරු වලට තියෙන ගැටලුව. දැන් මනුෂ්‍ය නායකකාර මන්තුමා ඇතුළු කණ්ඩායමක් සහ එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරු කණ්ඩායමක් මේ වෙනකොට තනතුරු ඉල්ලමින් ඒ සඳහා පොරකමින් සිටින යුගයක තමයි දැන් ගමන් කරමින් සිටි. ඇමතිවරු සහ ඒ හිටපු ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු මේ දවස්වල අප්‍රසන්න ආකාරයට වාග් ප්‍රහාර එකිනෙකාට එල්ල කරමින් පවතින. මේක විසඳන්න බෑ. මේ තියෙන අභ්‍යන්තර අර්බුදය විසඳන්න බෑ. පාර්ලිමේන්තුවේ තියෙන අර්බුදය විසඳා ගැනීම සඳහා එකම ක්‍රියාමාර්ගයේ මහමැතිවරණයක් පවත්වලා අලුත් ආණ්ඩුවක් පත්වෙන්න දෙන එක. එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පිළිබඳව පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ගැටලුවක් කරගත යුතු නොමැති බවත් කිසිම දිනක වෙනත් පක්ෂ සමග එක්වීමේ බලාපොරොත්තුවක් පසුපෙළ මන්ත්‍රීවරුන්ට නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසනවා. පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය සහ යම් යම් කරන මාධ්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් මේ පොහොට්ටුවේ සමහර කට්ටිය පුදුම චූන් එකක් ලබනවා. පොහොට්ටුවේ චූන් එක ලබන උදේට කියන්නට ඕනේ පසුපෙළ මන්ත්‍රීවරු මේ කරන්නේ මේ පක්ෂ කඩාගෙන යන්නවත් නැතුව පරවෙන පොහොට්ටුත් එක්ක වෙනද පක්ෂත් එක්ක දුවලා ආණ්ඩු පිටවන්න නෙමෙයි. අපි අගමැතිතුමා ඇතුළු කැබිනට් එක ඇතුළු සියලු දෙනා දැනුවත් කරලා තියෙනවා. අපිට පෞද්ගලික අවුරුදු තුනමාර තුළ ජනතාවට සේවය කරාට අපි බලාපොරොත්තු වෙන සේවය කරන්න බැරුව. ඒ නිසා අපි කියන්නේ අපිට ජනතාවට සේවය කරන්න ඊළඟ මැතිවරණයේදී අපි විජයග්‍රහණ ලබන්න අවශ්‍ය ප්‍රතිපාදන සහ ඒ
ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ බලය පිල්ල. ඒ නිසා ඔය එක එක්කෙනාට මෝඩ චූන් ගන්න එක මෙතනින් යාටවත් නවත්තන්න කියලා මං කණගාටුවෙන් මතක් කරන්න කැමතියි. ඒකාබද්ධයේ අසාර්ථකත්වය පෞගිය මාසිකම අතර මේ රටම මුළු ලෝකෙම දැක්කිට තමයි විලිලච්ච නැත. අනුන් ඇදගෙන ඔය ප්‍රකාශ කරන්න කියලා මම අහන්න කැමතියි. දැනටත් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව අප්‍රේල් මාසේ අවුරුදු කනකොටක් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ යාපාලන ආණ්ඩුව අවුරුද්දෙන් පස්සේ තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ යාපාලන ආණ්ඩුව. ඔය එක එක්කෙන කටපත්තද්දට ආණ්ඩු පෙළන්න බෑ. ඔය වයිමඩව සකරරවත් මේ ආණ්ඩු පෙළන්න බෑ. එච්චරයි. මෙරට දේශපාලනය වර්තමානයේ වන විට ලාභදායී ව්‍යාපාරයක් බවට පත්වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ පොළොන්නරුවේ දිස්ත්‍රික් විද්වතුන්ගේ සමුළුවට එක්වෙමින්. සාල උජාරුවෙන් අද ප්‍රවෘත්ති වාර්තා කරන්න තිබෙනවා. මාතරින්නම් බෙලියත්තට රේල් පාරක් හදුවා කියලා. ඕකට ගිය කියන කිලෝමීටර 27යි ඕකේ දිග. ඕකේ වීදම ඩොලර් මිලියන 270යි. හැබැයි අපේ මේ අවුරුදේ ණය වාරිකේ ඩොලර් කෝටි 590යි. එනිසා මේ සංවර්ධනය කියලා හදන පාර, සංවර්ධනය කියලා පෙන්වන රේල් පාර, සංවර්ධනය කියලා පෙන්වන ගොඩනැගිලි ඇතුළේ තිබෙන මහා පරිමාණ ණය කන්දවල්. අපි පාර යන්නේ ණය ගොඩ උඩින්. කෝච්චිය යන්නේ ණය ගොඩ උඩින්. පීල්ල එලලා තිබෙන්නේ ණයවලි. මහා ණය කන්දක හිරකර රාජ්‍ය බවට මේ රාජ්‍ය පත් කරා. 5.9ක් හොයාගන්න ඕන. ණය ගෙවන්න විතරක්. ඉල්ලුම තිබෙනවා මේ වසරේ ඩොලර් කෝටි 2590ක. සැපයුම තිබෙන්නේ ඩොලර් කෝටි 1000ක. ඉල්ලුම වැඩි සැපයුම අඩුයි. සාර්ථක විශාල බිඳ වැටීම ලක්කොට තිබෙනවා. ආර්ථික විතරක්ද? අපේ රට මුළු සමාජ ජීවිතයම කඩා වටන ලද සමාජ ජීවිතයක් උරුම කොට තිබෙනවා. විනයක් නැති, නීතියක් නැති සමාජයක් අපේ රට ගොඩනැගී තිබෙනවා. අපේ රටේ සෑම ශේෂ්ත්‍රයක්ම කඩා වැටෙනකොට ඒ කඩා වැටීමේ පළමු වගකීම දේශපාලකයා. අපේ රටේ දේශපාලනය අද ලාභදායි ව්‍යාපාරයක් බවට පත් වී තිබෙනවා. ලාභම ලබන ව්‍යාපාර දේශපාලනය අතිශය දූෂිතයෙන් පිරිචි මධ්‍යස්ථාන බවට පත් වී තිබෙන දේශපාලන. එනිසා අපි හමු වී තිබෙනවා මේ පිරිහී තිබෙන දේශපාලන වෙනුවට ව්‍යාපාර බවට පත් වී තිබෙන දේශපාලනය මහජන සේවයක් බවට පරිවර්තනය කළ යුතු තිබෙනවා. අපි එකක් සහතික කරන මේ රටේ ජනතාවට ජනතා විමුක්ති පෙරමුණ සක්‍රීයව දේශපාලනයේ නිරත වෙන තාක්කල් මේ රට බෙදීමට ඉඩ නොදෙන බව අපි මේ රටේ ජනතාවට සහතික කරනවා. ඉදිරියේදී විපක්ෂ නායක ධුරයේ සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. ඒ ගොඩකවිල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් අද පොහොට්ටුවට මොකද වෙලා තියෙන්නේ? මේ පහුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පහුගිය දවස්වල පොහොට්ටුවේ පෝලිමේ ගිහිල්ලා මන්ත්‍රී ධුර ටික අරගෙන දැන් ඇවිල්ලා කියනවා නෑ අපි ශ්‍රී ලංකා. මොකද පාර්ලිමේන්තුවේ මේ වෙනකොට ප්‍රශ්නයක් තියෙන වෙන පක්ෂක සමාජිකත්වය අරගත්තා නම් පාර්ලිමේන්තු මන්ත්‍රී විතර ඉන්න බෑ. හෙට අනිද්දා වෙනකොට විපක්ෂ නායකකමට තට්ටු වෙනවා. දැන් පුළුවන් තරම් උත්සාහ කරනවා මෛත්‍රී මාත්‍යත් එක්ක දුවලා ඒක බේරගන්න. මේ විජ්ජාවල් කරලා මෙරටේ මාධ්‍ය තුලින් පිම්බෙන්න හදපු ඒ කණ්ඩායමට අද අපි උත්තර දෙන්න ඕන වැඩ කරලා. අන්නේ නිසා අපි සූදානම් වෙමු. මේ වසර වැඩ කරන වසරක්. මේ වසර සමෘද්ධි සානාධාරයේ වෙනුවෙන් නිලධාරින්ගේ පස්සේ ධනගාපු යුගය අවසන් කළා. සෑම ලැබිය යුතු මිනිහෙකුටම සමෘද්ධිය ලබා දෙන කටයුතු කරන වසරක්. සත පහකට බය වෙන්න එපා. රනිල් වික්‍රමසිංහ කියන්නේ ඔළුව තියෙන බුද්ධිමත්ම මේ ආසියාවින නායකයා. එතුම දන්නවා පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හැඟීම් මොනවද කියලා. නිසා මේ රාජපක්ෂලට ගේම් එකක් ගහන්න ඉඩ තියන්නේ නැහැ. නිසා අපි මේ පෙනී ඉන්නේ අමාරුවෙන් අරගත්ත මේ ආණ්ඩුව මේ අවුරුද්ද හරි ගමනක් යන්න කියලා. ජනතාවට සංවේදී ආණ්ඩුවක් මෙවන විට රට තුල පවතින බැවින් රට තුල සමබර සංවර්ධනයක් සිදුවමින් පවතින බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. අපේ ආණ්ඩුව ජනතාවට සංවේදී වූ ආණ්ඩුව සංවර්ධනය ඉහළ මට්ටමේ මධ්‍යම මට්ටමේ පහළ මට්ටමේ එක හා සමානව විධිමත්ව ඉදිරියටගෙන යන ආණ්ඩුව. මම දැක්කා ඒ දුම්රිය වෙලියත්තේ ඉඳලා මාතරට ඒ පළවෙනි ගමන ආරම්භ කර මේවා කරනකොට සමහරු ඒවට නම දාගන්නත් හදනවා. අපි මුල්ගල් තියලා ආරම්භ කරපු දක්ෂිණ අධිවේගී මාර්ගය ඒක හදලා භාගයක් ඊට පස්සේ ආණ්ඩු වලින් හදාගෙන ගිහිල්ලා අන්තිමට විවෘත කරේ ඔය ලොකු ආසාවක් තියෙන උන්නේ. 98 මමයි ෆෞසියම්තුමයි මුල්ගල් තියපු ඒ මුල්ගල කුලල දාලා ගඟට විසි කළා තමයි රාජපක්ෂ අධිවේගී මාර්ගය කියලා ගහගත්තේ. ඉතින් අපේ අයත් හිතනවා අම්මෝ කොයිතරම් ලොකු සංවර්ධනයක්ද කියලා. ඒ වගේම තමයි දැන් බෙලියත්ත යන දුම්රිය මාර්ගයත් ඒ අය කරපු එකක් හැටියට පෙන්වන්න හදනවා. 2015 ජනවාරි මාසේ ඒ කටයුතු ආරම්භ කළා. දැන් ඒක නිම කරලා තියෙනවා.
බෙලියත්ත දක්වා ඊට පස්සේ කතරගම ටිකක් ඊළඟ අවුරුද්දේදී අපිට නිම කරන්නට පුළුවන් විරාමෙන් අනතුරු නැවතත් දේශීය පුවත් සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගීම් පරීක්ෂා කිරීමේ දෙවන අදියර හෙට සිට ලබන 17 වෙනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසනවා. සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගීම් පරීක්ෂා කිරීමේ දෙවන අදියර හෙට සිට ලබන 17 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ඇගීම් කටයුතු සඳහා යොදා ගන්නා පාසල් 26න් 5ක් මෙම කාලය තුල සම්පූර්ණයෙන්ම වසා දැමෙන බවයි අප කළ විමසීමකදී විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ. අනෙක් පාසල් 21 කොටස් වශයෙන් වසා දැමීම සිදු කරන අතර එම පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. දුම්රිය සේවාව ගුණාත්මක සේවාවක් බවට පත්කිරීමට යොදා ඇති පියවර සම්බන්ධයෙන් අද 7:00 කාලේ වැඩසටහනින් සාකච්ඡාවට ලක් වුණා. ගුණාත්මක සේවාවක් වාරී තත්වයන් සැප පහසුකම් නොමැතිකම් අපිට තාම දකින්නට ලැබෙනවා. දුම්රිය අලුත් කරන්න කිසියම් හෝ කටයුත්තක් බලාපොරොත්තුවක් තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව බරපතල තාක්ෂණික අර්බුද ගණනාවක ඉන්නවා. ඒ වගේම පහසුකම් සැපීමේදී ප්‍රමාණවත් පහසුකම් සැපීමට නොහැකි තත්ත්වයක් තියෙනවා. දුම්රිය මැදිරි නවීකරණය කරලා දුවන්න දුම්රියන් වලට යොදවලා තියෙනවා. විශේෂයෙන්ම රජ රට රජින දුම්රිය, ඒ වගේම නුවර මාතර දුම්රිය මේ වගේ ඒවට දැන් මේ මැදිරි යොදවලා කිසි පහසුකමක් මගින්ට සාමාන්‍ය පහසුකම් ලබා දීලා තියෙනවා. වැඩි ඉල්ලුමක් තියෙන නගරාන්තර සීග්‍රාමයේ දුම්රිය තමයි අපේ තියෙන කංකසන්තුරිය සහ ගල්කිස්ස අතර ධාවනය වෙන දුම්රිය. මෙවැනි දුම්රියන් ගණනාවක් ධාවනය කරන්නත් අවශ්‍ය කටයුතු දැනට කරමින් පවතිනවා. මම දැන් අලුතින් බලයේ කට්ටල කීපයක් දැනට ලංකාවට ගෙනල්ලා තියෙනවා. මේවා වායු සමනය කළ මැදිරි, පහසුකම් සහිත අනෙකුත් මැදිරි සියල්ලම තියෙනවා. ඉතින් ඒවයින් මගින්ට වැඩි පහසුකමක් දෙන්න අපිට හැකියාව දෙපාර්තමේන්තුව මට්ටමින් තියෙනවා කියන එක අපි ප්‍රකාශ කරනවා. ජනතාවගේ චෝදනාවක් තියෙනවනේ, මගේ චෝදනාවක දුම්රිය හරි වෙලාවට එන්න. දැන් ලෝකේ ගොඩක් දිනුනේ GPS GPRS මේ තාක්ෂණය තියෙනවා. නමුත් ඒව අපේ දුම්රියට තාම ඇවිල්ලා නැහැ. ඒ වගේම දුම්රිය මාර්ග කොළඹ තදාසන්න ප්‍රදේශවල දුම්රිය මාර්ගයන් නිසි පරිදි නඩත්තු නොවීමත් දුම්රිය ප්‍රමාදයන් වලට බලපානවා. විශේෂයෙන්ම එන්ජින් වල තියෙන තාක්ෂණ දුර්වලතාවත් මේ ටික. ඉතින් මේවා අඩු වැඩි වශයෙන් එකතු වෙලා තමයි සමස්ත දුම්රියන්ම ප්‍රමාදයට ලක් වෙන්නේ. රටවට අපවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණයත් සමග රක්ෂිතවලට ගිනි තැබීම් වැඩි වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් සතුන් දඩයම් කිරීමේ අරමුණින් සහ විනෝදාශ්වාදයේ සඳහා මෙම ගිනි තැබීම් සිදු කරන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ඊයේ රාත්‍රියේද උඩරට දුම්රිය මාර්ගයේ රොසල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර ස්ටැඩන් වත්ත ප්‍රදේශයෙන් රක්ෂිතයට ගිනි තැබීමක් සිදු කර තිබෙනවා. එම ගින්න අද අලුයම වන විට වී ගොස් තිබූ අතර ගින්නෙන් අක්කර 10ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. මෙම රක්ෂිතවලට ගිනි තැබීම් හේතුවෙන් විශාල පරිසර හානියක් සිදු වී ඇති අතර එම රක්ෂිත හරහා ගලා බසින ජලමූලාශ්‍රද සිඳියාමේ අවදානමකට ලක්ව තිබෙන බවයි වාර්තා වන්නේ. හාලියලේ සර්නියාපත්තේ මහතැන්න කොටසේ කම්කරු නිවාසයක් ඉදිරිපිට එළවලු කොටුවක වළදමා ඇතැයි කියන නම හැවරදී ගැහණු දරුවෙකුගේ මෘතදේහයේ සොයා හාලියලේ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම දැරියගේ මව සහ ඇගේ අනියම් සැමියා බව කියන 31 හැවරදි පුද්ගලයෙකු හාලියලේ පොලිසිය විසින් අත්අඩංගුවට ඇති බවයි වාර්තා වන්නේ. මෙම දැරිය පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු තොරතුරක් නොතිබීම හේතුවෙන් අදාළ සැකකාරියගේ සොහොයුරියන් විසින් හාලියලේ පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතුද සිදු කර තිබෙනවා. සෝමාවතිය ජාතික වනෝද්‍යානය මැදින් ගලා බසින මහවැලි ගඟේ සැරිසැරූ හැලකිඹුලෙකු කිසියම් පුද්ගලින් පිරිසක් විසින් උගුලක් අටවා දඩයම් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. දඩයම් කළ කිඹුලාගේ මස් අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටියදී පුද්ගලින් දෙදෙනෙකු මස් තොගේ සමගින් අත්අඩංගුවට ගැනීමට සුංගාවිල වනජීවී බීට්ටු කාර්යාලයේ නිලධාරීන් සමත් වී තිබෙනවා. වනජීවී නිලධාරීන් සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි වාර්තා වන්නේ. ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 5ක පමණ හැලකිඹුලෙකු බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.
ගම්පහ අකරගම ගොඩිගමුව මහාවිද්‍යාලය අසල පදික මාරුව හරහා ගමන් කරන අවස්ථාවේ වෑන් රථයක ගැටී වයස අවුරුදු 11ක පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ පුවත ඇතුළු රටවටා සිදු වූ තවත් අනතුරු කිහිපයක් වෙතයි දැන් අවධානය. ගම්පහ අකරගම ගොඩිගම මහාවිද්‍යාලයේ අසල පදිකමාරුව හරහා ගමන් කරන අවස්ථාවේදී වෑන් රථයක ගැටී වයස අවුරුදු 11ක පාසල් සිසුවෙක් මියගොස් තිබෙනවා. අද උදෑසන 6:40 පමණ මෙම අනතුරු සිදු වෙති බව අප වාර්තාකරු සඳහන් කළා. උදෑසන තම සීයා සමග ක්‍රීඩා පුහුණුව සඳහා අදාළ සිසුවා පැමිණ ඇති අතර ක්‍රීඩාංගණයේ ගේට්ටු අසලින් මාර්ගයේ හරහා ගමන් කරන අවස්ථාවේදී මීගමුව සිට මීරිගම දෙසට ධාවනය වූ වෑන් රථයක ගැටී මෙම අනතුරු සිදුව තිබෙනවා. වෑන් රථයේ ගැටීමෙන් පසු අදාළ සිසුවා මීටර් 27ක් පමණ දුර විසිවි කානුවක ගැටී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. හිසට බරපතල තුවාල ලැබූ සිසුවා ගොඩිගමුව අකරගම රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි වාර්තා වන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ අශාන් මදුෂක නැමැති ගම්පහ ගොඩිගමුව මහාවිද්‍යාලයේ ක්‍රීඩාවට දක්ෂ කුඩා සිසුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ඇති අතර දියුලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මම නීල් මුතුගල ගොඩිගම මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමා. ඔය පාර බොහොම අනතුරුදායකයි. අවස්ථා කීපෙම අනතුරු කීපයක් සිද්ධ වුණා. අපි ප්‍රදේශයේ ඉන්න දේශපාලන බල අධිකාරිය ඒ වගේම පාසල් සංවර්ධ සමිතිය මේ සියලු අය ඉල්ලීම් කළා මේ පාර පළල් කරලා දෙන්න කියලා. නමුත් මේ ඊයේ පෙරේද නම් චූටි පළල් කිරීමක් කළා. නමුත් ඒක අපිට සෑහෙන්න ප්‍රමාණවත් නැහැ. මේකට අවශ්‍ය කරන පිළියමක් නිසියාකාරව ලැබුණේ නැහැ. මහපහුව සීයා ඇවිල්ලා පාර අයිනේ දරුවව නවත්තලා තියෙනවා. යාගිත් දැන් වැරද්දක් තියෙනවා. යා දකුණු පැත්තට දරුවව බයිසිකලේ හිටවල බස්සලා නැහැ. යා වම් පැත්තෙන් හිටවල තියෙන්නේ දරුව පාර හරහා පැනීමෙන් තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඉස්කෝලේ ගාව ගැට්ටක් දාන්න ඕනේ. මේ යනවා ලේනන්. හැම ලොරියක්ම යනවා. මේ ලොරි යන්නේ යකා වගේ. පොලිසිය රාලා මිලාසර් නැයි. අද මේක බෙකක් කරන්න ඕනේ. මේ පවුල් අංශක ළමයා. මගේ දරුව දෙන්නේ ඉස්කෝලේ ඉන්නවා. මේ අපේ අල්ලපු ගෙදර මල්ලි හිතා ගන්න බෑ උනදේ හැමදාම කීඩාබල්ට උදේ යනවා. ස්පෝර්ට් මීට් එක දුවන්න හිටියේ කිසිම ළමයෙක්ට මෙහෙම වෙන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. මඩකලපුව පොලිස් වසමේ පිල්ලයාර ප්‍රදේශයේදී වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලින් තිදෙනකු බරපතල තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. මෙලෙස අනතුරු ලක් වී ඇත්තේ මඩකලපුව කාන්තන්කුඩි ප්‍රදේශයේ සිට මහනුවර අකුරණ ප්‍රදේශයේ බලා ධාවනය වූ වෑන් රථයක් සහ මඩකලපුව එරාවුර ප්‍රදේශයේ සිට මඩකලපුව නගරයේ දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් බවයි වාර්තා වන්නේ. අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලින් තිදෙනා මඩකලපුව ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බව අප වාර්තාකරු සඳහන් කළා. මේ අතර රත්නපුර ඇමිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ගොඩකවෙල ගලහිටිය ප්‍රදේශයේදී වෑන් රථයක් කැබ් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් ඊයේ රාත්‍රියේ සිදු වූ අනතුරෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලින් තිදෙනාගෙන් එක් අයකු රත්නපුර මහරෝහල වෙත මාරුකර යවා ඇති බව අප කළ විමසීමකදී කහවත්ත රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ අනෙක් පුද්ගලින් දෙදෙනා කහවත්ත මූලික රෝහලේ තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. වෑන් රථයේ රියදුරාගේ අපරීක්ෂාකාරී රියදාවනයේ හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රක්වාන පොලිසිය සඳහන් කළේ. වාරියපොළ මාමුණුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු පාරමාරු වෙන අවස්ථාවේදී යතුරුපැදියක ගැටී සිදු වූ අනතුරකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී යතුරුපැදිකරු බරපතල තුවාල ලැබූ බව අප වාර්තාකරු සඳහන් කළා. මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වාරියපොළ මාමුණුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65ක පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ. බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කුරුණෑගල ශික්ෂණ රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය යටතේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.